प्रश्न उत्तरे सी हरी लखनऊ उत्तरे प्रश्न देवेन प्रश्न कोटा देखा एक रूप सठा मैसूरे पलवी रूप सठा पहात पलवी रूप सीलूम शीर्ष आवड़ा सीलूम शीर्ष आवड़ा रेखावली अब अमित रूप हेम विला पलवी देवनी के गात शीर्ष पाल मैं देखा मैं තුන්වෙනි රූපේ එක එක ශීර්ෂයක් භාගයට තමයි අනිත් ශීර්ෂයක් ඔයාව ලැබෙන මැද තියෙන එක මේක ඉතින් අනිත් එකේ තැබෙයි ඊළඟ තැබෙයි එතකොට මේක පිළිතුර වෙන්නේ පළවෙනි එක ඇහෙනව නේද ඔව් සර් ඔව් සර් හරි ඊළඟට යන් දෙවෙනි ඒකේ දෙවෙනි එක ඒ රූප සටහන් වල ඔය ඉරක් වාගේ ඉරක් තියෙන්නේ उत्तरे वचन दिल दिन अकुर मारु करला उत्तरे हतर नियमें हतर दुकुर हतर उत्तरे हतर हरिदागन पलवीन
මේක හදාගන්න පුළුවන් ඕනනම් කරවල මේක පරා මේක මුරුල්ලා මොකද උත්තරේ හතර හතර ඇයි හතර වෙන්නේ පරා තුන තුන ඔව් ඇයි මේ ඔක්කොම කරවල තමයි කරවල කරන්න පුළුවන් නේද මේ නම් තියෙන්නේ මෝර තෝර පරා උරුල්ලා කියන්නේ මාළුන්ගේ නම් ඒක කරවලයි මාළු හේවණ හැටියට ගන්න දැන් කරවල කියන්නේ පොදුවේ ඔක්කොම කියන්නේ ඒක උත්තරේ කරවල තුන උත්තරේ තුන උත්තරේ ඊළඟ අපි යන් පස්සේනි ප්‍රශ්නෙට මම බෝඩ් එකේ දාලා තියෙන නිසා හතරට එන්න කලින් හතර මතක ගන්න ලිස් හතරවෙනි ප්‍රශ්නය පස්සේනි ප්‍රශ්නය ඒක කියන්නේ පහත දී ඇති ප්‍රශ්නේ කියනවා ඒක කියන්නේ පහත දී ඇති ප්‍රකාශනයේ දෙපස සමාන නොවේ දැන් මේ කියන ගණිත කර්ම දාපුවම මේ දෙපස සමාන වෙන්නේ නැල්ලු කියන්නේ මේ දීලා තියෙන පිළිතුරු වලින් ගණිත කර්ම මෙතෙන්ද දාපුවාම මේවට අදාළ විදිහට මේ ගණිත කර්ම 1 2 3 4 5 6 පහක් තියෙනවනේ ඉතින් මේ පහ තමයි මේ දීලා තියෙන්නේ 1 2 3 4 5 මේ ගැළපෙන විදිහට දාලා සුදුසු උත්තරේ තෝරන්න කියන දෙපැත්ත සමාන වෙන්නේ මේකට ඉතින් වෙන ක්‍රම නැහැ පිළිවෙලකට අරන් අපි හරියක දන්නේ නැහැ නේද ඉතින් එක පිළිවෙලට අරන් මේවා දාලා බලන්න උත්තරේ එනවාද කියලා පළවෙනි එක අපි නිකන් බලමු මෙතෙන්ද ධන දානවා මෙතෙන්ද බෙදීමමයි තියෙන්නේ මෙතෙන්ද වැඩි කිරීම දානවා එතකොට එන උත්තරය අර පැත්තට දෙන්න ඕනේ. මේ පැත්තේ තියෙන්නේ ධනයි ලව තියෙන එකම තමයි තියෙන්නේ. ධනයි ලවයි පළවෙනි දේ විදිහට තියෙන්නේ. එතකොට මෙතන 4 ධන 3 ගත්තොත් 7යි 7 බෙදීම 4. ඉතින් උත්තරයක් එන්නේ භාග උත්තරන්නේ බලන්නවත් දෙයක් නැහැ. 7 බෙදීම මෙතන වැඩි කිරීමද 12. 7 බෙදීම 12 භාග උත්තරයක්. මේ පැත්තට එතන මේවා දැම්ම භාග උත්තරයක් නෙමෙයි ඉන්නේ. එතන පළවෙනි එක නෙමෙයි. එතන වේගෙන් මේ ගණිත කර්ම දාලා මේ ටික සුළු කරගන්න තියෙන්නේ. දෙවෙනි එක බලුවෝ දෙවෙනි එකේ තියෙන්නේ මෙතන ඍණ අඩු කිරීම මෙතන බෙදීම මෙතන වැඩි කිරීම අර පැත්තෙන් මාරුලා තියෙනවා මෙතන ඍණ මෙතන ධන බලමු මොකක්ද වෙන්නේ කියලා මේකෙන් මේක අඩු කරොත් 1යි 1 බෙදීම 6 වැඩි කිරීම 2 12 ආයේ භාගයක් ඉන්නේ අර පැත්තට මේ දෙක ගමුත් භාග නෙමෙයි ඉන්නේ සම්පූර්ණ උත්තරයක් කියන්නේ හදන්නත් ඕනේ වෙලා ගන්න ඕනේ නැහැ ඒක බලු බැලමුට පේනවා භාග ඉන්නේ නැහැ කියලා 3 වැඩි කිරීම බෙදීම අඩු කිරීම මේක වැඩි කිරීමමයි මේක බෙදීමමයි මේක අඩු කිරීමමයි තියෙන එකමයි කියලා දෙන්නේ බලමු මේකට මොකක්ද දෙන්නේ කියලා මේ විදිහට කියන්න ඕන නැහැ බලන්න මොකද අර පැත්තේ දෙකම අඩු කිරීම හැටියට දාලා තියෙනවා මේක වැඩි කරොත් 12 එනවා බෙදීම අඩු කිරීම 4 એટલે 12 බෙදීම 4 12 බෙදීම 4 කියන්නේ 3යි 12 බෙදීම 4 3යි මේ පැත්තට 3 කියලා උත්තර එනවා මෙතන 5 අඩු කිරීම 10 අඩු කිරීම 5 අඩු කිරීම 2 10න් 5 5යි 5න් 2 3යි 3යි සමානයි දෙපැත්ත සමානයි ඒතර උත්තර වෙන්නේ මෙන්න මේක 3 3 උත්තරේ මේකට හදන්න වෙන්නේ මේ වගේ වේගින් ඒතර සුළු කරගන්න සාමාන්‍යයෙන් ගාන විනාඩි 2යි මේ වගේ තමයි ඊට කලින් කරගන්න පුළුවන් අපි ලොකු තර්ක කරන්න දේවල් නැහැ හතරම් ගන්න දැන් ඊළඟට හතරවෙනි ගන්න. ඒක කොටස් දෙකයි. දීලා තියෙන උපදේශ හරියට බලන්න ඕනේ. මොකක්ද දීලා තියෙන්නේ? ගන්න උත්තරේ ගන්නවා විතර නෙවෙයි උත්තරේ ලියනවත් සැලකිලිමත් වෙන්න ඕනේ. උත්තරේ කියලා තියෙන උපදේශ පිළිපදින්න ඕනේ. පහත ප්‍රකාශනවල ඒ විශාල නම් ඒද ඒ B කියලා ප්‍රකාශන දෙකක් තියෙනවා. ඒ විශාල නම් ඒද D විශාල නම් Bද A හා B සමාන නම් Eද A හා B සමාන නම් Eද කියලා මේ විදිහට අකුරු තමයි දාන්න තියෙන්නේ ප්‍රකාශන දෙක මේකයි පළවෙනි එකේ තියෙන්නේ 4 ධන 5 වර්ගමූලය සමානයි අනේ සමානයි මේක B 4 වර්ගමූලය ධන 1 වර්ගමූලය වන B මේ A ප්‍රකාශනේ මේ B ප්‍රකාශනේ මොකද කියන්නේ A විශාල නම් උත්තරේ A දාන්න ඕනේ B විශාල නම් B දාන්න ඕනේ දෙක සමාන නම් E E කියලා දාන්න. ඒකත් හොඳට කල්පනාවෙන් ඈ සමාන අවස්ථාවල තියෙනවා සමාන නම් අසමාන කියලා දාන්න. ඒ කියලා දෙන උපදෙස පිළිපදින්න වෙනවා. ඉතින් මේ දෙක එකතු කරලා වර්ගමූල කරන්න ඕනේ. එකතු කරොත් 9යි 9 වර්ගමූලය ගන්න ඕනේ 3යි. මෙතන 4 වර්ගමූලයේ 2යි
එකේ වර්ගමූල 1යි. එතකොට 3යි. එතකොට මේ දෙක මොකද වෙන්නේ? සමානයිනේ. එහෙනම් උත්තරේ මෙතන දාන්න ඕනේ හිස් කොටුවේ E කියලා. E තියෙනවා නම් ලකුණු 2යි. සර් ලකුණු 1යි. ලකුණයි. ඒක දෙවෙනි එකේ ඒ වගේ සුළු කිරීමක් තියෙන්නේ. භාග සුළු කිරීම. භාගයේ අඩු කිරීම 3න් එක මුල් එක බෙදීම 4න් එක. එක ප්‍රකාශනය අනිත් එක 3න් 4න් 3. ඒක නම් භාගයකට ලස්සන තියනවා මේක හදා ගන්න වෙනවා. සුළු කර ගන්න වෙනවා. ඉතින් මේකෙන් සුළු කරගමු 2න් එකෙන් 3න් එකක් අඩු කරන්න ඕනේ. ඒ වෙනාගේ බෙදන්න ඕනේ 4න් එකෙන්. මම මෙහෙම ලියන්නම්. මෙතන ඉඳලා තින්නම් එක සැරේම පොදුහරය 6යි. ඒතකොට 3 අඩු කිරීම 2යි. මේව ගැටලු නැන්නේ කාටවත්. ඇයි එහෙම ලියන්නේ? මේක තමයි ලියන්නේ. ඒක බෙදීම 4න් එක. කොහොමද ලියුවා? අද සුළු කරගන්න ලේසිනේ. 3න් 2ක් 1යි මෙතන 6න් එක එනවා වැඩි කිරීම පරස්පරයෙන් වැඩි කරන්න ඕන මෙතනකොට 2යි 3යි එතකොට වෙනවා 3න් 2ක් මේකට උත්තරේ 3න් 2යි මේකට උත්තරේ 4න් 3යි දැන් අපර මේ දෙක සංසන්දනය කර ගන්න ඕන සමානද අසමානද විශාලද කුඩාද මොකද කියලා එහෙම කරගන්න නම් ඇයිද නැත්නම් මම දෙන්නා පොදු ආරයෙන් ලියා ගන්න වෙනවා දෙකම එකම ආරේ ඒකට සංසන්දනය කර ගන්න පුළුවන් හිතලා ගන්න බෑනේ මේක. දැන් මේක 4 12න් කියලා ලියා ගත්තොත් මේක 4න් වැඩි වෙනවා නේද? මෙයාත් 4න් වෙනවා. මෙතන 8යි 12න් කියන්නම් මේක 3න් වැඩි වෙනවා නේද? මෙයාත් 3න් වැඩි වෙනවා. මෙයා 9යි. එහෙනම් මෙයා විශාල. මොකද්ද විශාල? B පැත්තේ එක. එහෙනම් ඒකට උත්තරය B. B විශාල නම් B කියලා ලියන්න කියනවා. උත්තරේ B. ඉතින් ඒ වගේ දැන් මේකෙන් සල් කර ගන්න වෙනවා. හදාගන්න එක භාග ඈ. භාග සල් කිරීමක් අතන තියෙනවා. අද පැහැදිලිද හඳ? හයි වෙන්නේ එක. නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න විස්තරයක් දෙනවා. වයින් ස්පීතු මිලිලීටර 400 බෝතලකට බෙදීමේදී ස්පීතු ලීටරයකට මිලිලීටර 20ක් වාෂ්ප වේ. ස්පීත් වාෂ්ප වෙනවා නේ වාෂ්ප ශීලනේ මේක බෝතලවල පුරනකොට ලීටරයක් පුරවන්න භාවිතා කරනකොට 20ක් මිලිලීටර 20ක් වාෂ්ප වේ. මිලිලීටර 400 බෝතල 50ක් පුරවනවා. එතකොට මේ 50 පුරවන්න කොච්චර ස්පීතු ඕනද අහනවා. ඇයි 50 පුරවන්න එහෙම ඕනද අහන්නේ? අර වාෂ්ප වෙන ප්‍රමාණයත් එක්ක. ඉතින් ඒකෙදී අපි බලමු වාෂ්ප වෙන්නේ නැත්තම් මේ 50ට කොච්චරක් ඕනද කියලා. වාෂ්ප වෙන්නේ නැත්තම් බෝතල් 50ට ඕන. අවශ්‍ය ස්පීඩ් ප්‍රමාණ ස්පීඩ් කියන්නේ ඒ කොම සරලයි වා ගන්න පුළුවන්නේ එකකට දාන්නේ කොච්චරද 400යි 400 ඒවා 50 මිලි ලීටර් එච්චර ප්‍රමාණයක් ඕන එතකොට වැඩි කරොත් 0.2යි 0.2 0.20යි මිලි ලීටර් ලීටර් කරොත් 20යි ලීටර් දැන් මේක දැල්පුවා ගමන් මේක උත්තරේ දාන්න එපා දැන් මේ වාෂ්ප වෙන්නේ නැතුවනේ දැන් වාෂ්ප වෙනවා කියන කොහොමද වාෂ්ප වෙන්නේ ලීටරයකට 20ක් මිලි ලීටර් ලීටර් දැන් මෙතන අපිට භාවිතා කරන ලීටර් 20ක් ඒ නිසා ලීටර් 20කට වාෂ්ප වෙන ප්‍රමාණය හොයන්න ඕන වාෂ්ප වෙන ප්‍රමාණය සමානයි කොහොමද 20 වැඩි කිරීම 20 එකකට 20යිනේ එකකට 20යිනේ නේද එකකට මිලිලීටර 20යි 20 නම් බලන්න 20න් ආය වැඩි කියලා. ඒතර මිලිලීටර වලින් එන්නේ මිලිලීටර 400යි. මිලිලීටර 400ක් වාෂ්ප වෙනවා මේ වැඩේ කරද්දී. එහෙනම් අවශ්‍ය මුළු ප්‍රමාණය කියන්නේ මේ 20යි මේ 400 එකතු වෙනවා. ඒතර අවශ්‍ය ප්‍රමාණය මේක ලීටර හැටියට දෙන්නේ මිලිලීටර හැටියට උත්තරේ නෑ 20.4ක්. මිලිලීටර 400 කියන්නේ ලීටර 0.4 නිසා 20.4යි ලීටර් උත්තරය එකේ 4 වෙනි එක තමයි උත්තරේ. සටහනක් දාගන්න හදාගන්න 7 වෙනි එක. ඒකෙත් ප්‍රශ්න දෙකයි රටා ගණන් දෙකක් අසුරෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා රටා ගණන් ඇතුලේ
හලින් රටා මේ දෙක බොහොම සරලයි වනා अंतिम दहा संख्या संबंध लंग लंगे තුනක් එකතු වෙලා රටාව ගුණවල දැන් ගුණ වෙවි කියොත් එහෙම දැන් මේක එකෙන් මේක දෙකෙන් කරලා මේක තුනෙන් ගුණ වෙලා නැහැ එහෙම ගන්න බෑ අරගෙන තුන එකතු වෙලා ඒක හරි බැලු එකක් එකතු වෙලා මේකට තුනක් එකතු වෙලා මේකට තුනක් පහක් එකතු වෙලා පහ පහක් එකතු වෙනවා දෙයක් තියෙනවා බලන්න මේකට කීයද එකතු වෙන්නේ කියලා හරි එතකොට එකතු වෙන්නේ 1 3 5 7 එහෙනම් මෙතන එකතු වෙලා තියෙන 9ක් හරි 9ක් එහෙනම් මෙතන කීයද එකතු වෙන්න ඕනේ ප්‍රශ්න දෙක කරගන්නොත් එක එක හම්බේ. ඊළඟට තියෙන්නේ වචනයකට අදාළ කීතයක් දෙනවා කියන රහස් සංඛ්‍යාව. මොකද සහස් සංඛ්‍යාවක් දීලා තියෙනවා. වන වාසල පළවෙනි එක. වන වාසල. මේකේ කොටස් දෙකෙන් ආයි ගාල දුමු. නිකම් මලියන. प्रश्न संबंध संबंध गलपगन संबंध हिता अपुर मार මික්ස් කරලා තියෙනවා කියලා හදා ගන්න හම්බෙන්නේ නැහැ. පිළිවෙලට දෙන්න ඕන. පිළිවෙලට නැත්තම් මේක හොයා ගන්න හම්බෙන්නේ නැහැ මෙතන හැටියට නම්. මෙතන බලමු මේකේ සමාන අවස්ථා තමයි තලගන්න. මේ වයන්නයි වායන්නයි මෙතන තියෙන. ඒ වාගේ මේකේ සමාන දෙකක් හොයලා තියෙනවා නම් ඒක කියලා
වෙන හේතුවක් මේකේ හොයාගන්න නැහැ. වෙන රටාවක් අපිට හොයාගන්න බෑ. හරිද? සමහර විට ඉංග්‍රීසි අකුරු එහෙම දුන්නොත් නම් අර 1 2 3 පිළිවෙල තියෙන්න පුළුවන්. A B C D කියලා ලියාගෙන ගියාම A කියන්නේ 1යි B කියන්නේ 2යි අන්න එහෙම රටාවකුත් තියෙන්න පුළුවන්. දැන් මේ සිංගල් හෝඩිය ගත්තොත් හෝඩි 3ක් තියෙන නිසා එහෙම එකක් ඉන්නේ නැති වෙයි. දැන් මේක ගත්තොත් තන සමාන ඒවා තියෙන. සමාන අවස්ථා තියෙන මෙතන විතරයි. අය සමානකවත් නැහැ. එතකොට හිතන්න එපා දැන් වයන්ටයි වායන්ටයි දුන්න දෙකටම දීලා තියෙන එක තමයි. අනේ වා වෙනස් වුණාට එකම දීලා තින්නේ වෙන තෝරා ගන්න අවස්ථාවක් නැහැ. උත්තරයේ කියතර 1 2 3 3 වෙනි එක තමයි ඒකට උත්තරය. ඒ වගේ මේක ගත්තොත් මේකේ නම් ගයන ගයන දෙකක්ම තියෙන නිසා සමාන දෙක තියෙන අවස්ථාවක් තොරන සමානය වෙනකොටවත් නැහැ. මේ 4 වෙනි එකේ තමයි තියෙන්නේ. ඒක උත්තරේ 4 එක. තමා ඒකේ බලන්න පළවෙනි එක දෙපැත්ත සමානයි. ඉතින් ඔක පරිස්සමට බලන්න. එක ළඟ ළඟ අකුරු මාරු කරලා තියෙන්න පුළුවන්. බල එකින් එකටම ගිහිල්ලා පැන්සලෙන් හරි යා කර කර බලන්න කප කප හරි ටික් එකක් දාලා බලන්න. ඒක පළවෙනි එක දෙවෙනි එක සමානයි. ඒක පළවෙනි උත්තරේ සර්. සර් කියලා ලියන්න සමාන නම් සමානයි කියලා ලියන්නත් එපා. කියලා තියෙන්නේ සර් නම් සර්ම ලියන්න ඕනේ. සමානයි කියලා බැරිලා කලවෙල් ලිව්වොත් ඒක වැරදි. ඔක පරිස්සමට බලන්න ඕනේ. ලේසි වෙන්න වෙන්න වැරදෙන්න දින හැකිය වැඩි. ඔකේ xy මාරු කරලා වාගේ දෙන්න පුළුවන් අනිත් එක. ඒ දෙන්න පිළිවෙලට පැන්සලකින් ටික් කර කර බලන්න. හරි. දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකේ තියෙන අත්දැකීම සමානයි. දෙවෙනි එක අසමානයි. 8ක් තියෙනවා දෙවෙනි එකේ. ඒතර දෙවෙනි එක වැරදි ඈ. දෙවෙනි එකට දාන්න අයන්න. පළවෙනි එක සයන්න දෙවෙනි එක අයන්න. ඒ විදිහ තමයි මේක. 10 වෙනි එක දෙවෙනික දෙවෙනික 10 වෙනික 10 වෙනිකේ පළවෙනිකේ මේ වගේ තියෙන රටාවක් ඉස්සරහයි. එතන මේවා පොඩක් මේ තියෙන්නේ මේ තියෙන වර්ග සංඛ්‍යා. මේකත් වර්ග සංඛ්‍යාවක්. එතන මේ වර්ග සංඛ්‍යාව මේකට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලන්න. මේ සංඛ්‍යා දෙකත් එක මෙතන දෙක තුන මෙහෙට ලොකෝ ඉඳන් මම මේක ඉදිරියේ 25 එන්නේ මේ දෙක එකතු කරපුවම මේකේ වර්ගය තමයි මේ තියෙන්නේ. 1 3 5 5 වර්ගය. ඒකම මේකේ තියනවාද කියලා බලන්න. හැබැයි මේ නොවෙන්නත් පුළුවන් වෙන එකක් වෙන්නත් පුළුවන්. අර එකපාරට පේන නිසා මේවා වර්ග සංඛ්‍යා නිසා. මේ 4යි 9යි 13යි 13 වර්ගය තමයි මේ තියෙන්නේ. 13 වර්ගය. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ 6යි 3යි 81යි 9 වර්ගය 81යි. හරි නම් උත්තරේ 81යි. ඊළඟ වර්ග සංඛ්‍යා කොට ඉන්නම් විස්තර ගන්න. මතක තියෙන එක ගණන් වේගින් හැදී ඇයි. ගණන් පේපර් එකටත් හොඳයි. මුදි පරීක්ෂණයටත් හොඳයි. ඉන්නම් 20ට අරගම් වර්ග සංඛ්‍යා ටික මතක ඉඳින්න වේගින් ගණන් ඇදී ඇයි ඊළඟ එක 15 105 ඒකත් ඒ වගේම එකක් තමයි තියෙන්නේ 15 105 13 5 6 9 3 එතනත් 109 තියෙනවා මේ වර්ග සංඛ්‍යා ඔය එකට යන 9 9 කියන්නේ 3 වර්ගනේ මෙයාගෙන් මෙයා අඩු කරොත් 3යි 3 වර්ගය එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරපුවම 10යි 10 වර්ගයක් තියෙනවා එහෙනම් එන්නොට මේකෙන් මෙයා අඩු කරපුවා 8යි 8 වර්ගය 64යි උත්තරේ 64යි නේද උත්තරේ 64යි
ඊළඟට කියන්නේ මේ වගේ ෆ්‍රේම් එකක් තියෙනවා සැකිල්ලක් සැකිල්ලේ දාර රාමුවේ නේද දීයති රාමුවේ පාට ගන්න ඕනලු ළඟ දාර දෙකක එකම පාට නොවන විදියට එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න නම් තියෙන්න ඕන අවම පාට ගන්න ආන්න अभी अभी गम अडम का अडम अडम शीर्षेगा තුනකින් බැයි නම් හතරකින් පහකින් ඒවල් හරි හයක් වගේ නම් එකපාරම මේක බලන්න දෙකුත් නැහැ හයින් වගේ පුළුවන් පාට වලින් හරි බලමු මේක මම මේකත් පාට කරන්න නම් R වලින් මේක red මේක blue මේක හරි එහෙම කරා නම් දැන් මේකත් එක මෙතන රතු වෙන්න බෑ ඒ සම්බන්ධ නේ රතු මෙතන රතු වෙන්න පුළුවන් මෙතන රතු වෙන්න පුළුවන් ගියයි මෙන්න මම මේක රතු ගන්න ඉතින් මෙතන නිල් වෙලා මෙතනත් බ්ලූ දා මේක මේක දාන්න පුළුවන් මේක සම්බන්ධයක් කියන්නේ බ්ලූ දැන් නෑ තව yellow තියෙනවා yellow එක මෙතන පුළුවන් පාට මානේ තොර නේද ධාර ටික ඔක්කොම පාට කීයද ඕනේ පාට 3යි පාට 3කින් කරන්න පුළුවන් අවම එක අතට උත්තරේ 4 හරි උත්තරේ
उत्तरे भेद दहा प्रश्न प्रश्न बटी राष्य प्रश्न पत्री सामान अवस्था कुलक हतरा हतरा संबंध पर्सन गान भाई पर्सन उत्तर गान पड़वा ජර්මන් ඒතර මුලින් කියපු විස්තරේම ඇත්තටම වැඩක් නැහැ මේක නැතුව ඒ මුළු විස්තරේම නැතුව යට ත්‍රිකෝණය කියලා පටන් ගන්න තැන ඉඳන් මේ ගන්න හදන්න පුළුවන් ත්‍රිකෝණය ඒතර කියන මේ ටික නම් කරගමු ත්‍රිකෝණය කියන්නේ ඉංග්‍රීසි මේ ඉංග්‍රීසි ඉංග්‍රීසි කියමු මොකද ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය තමයි ත්‍රිකෝණය ඇතුලේ ඉන්නේ සමචතුරස්‍රය කියන්නේ ප්‍රංශ සමචතුරස්‍රය කියන්නේ ප්‍රංශ ඒක දාගන්න එහෙම දාගන්න ඒ තියෙන දීලා තියෙන ප්‍රශ්න පත්‍රයෙම ලියාගන්න ඒක පංශ මේකින් කියන්නේ සමචතුරස්‍රය වෘත්තය වෘත්තය මොන ජර්මන් වෘත්තය ජර්මන් මේක ජර්මන් ඉතිරි වෙලා තියෙන්නේ මොකද්ද තව ජපාන් න්යා ජපාන් ඔක තමයි විස්තරය මේ මොහොම දුන්නාම දැන් මෙතන ඉන්න පුද්ගලයෙක් ගත්තොත් දැන් මේ සී කියන කෙනාට ප්‍රංශ විතරයි කතා කරන්න පුළුවන්. එයා මේ සමචතුරස්‍රය විතරනේ ඉන්නේ. A කියන කෙනාට ඉංග්‍රීසි විතරයි. තව පුද්ගලෙක් ගත්තොත් මේ H කියන එකනා H කියන කෙනා ප්‍රංශ මේ කොටුව ඇතුලේ සමචතුරස්‍රෙත් ඉන්නවා වෘත්තෙත් ඉන්නවා දෙකටම පොදුයි. එහෙනම් මේ කුලකනේ මෙයාට දෙකම කතා කරන්න පුළුවන්. ජර්මන් කතා කරන්න පුළුවන් ප්‍රංශ කතා කරන්න පුළුවන්. ඒ වාගේ මේ J කියන කෙනාට එයා වෘත්තය ඇතුලේත් ඉන්නවා ත්‍රිකෝණාස්‍රෙත් ඉන්නවා සමචතුරස්‍රෙත් ඉන්නවා. එයාට මේ භාෂා තුනම ඒතර පුළුවන්. ජර්මන්, ජපාන්, ප්‍රංශ जपान डरी उत्तर उत्तर प्रश्न पोटाई x
x ධන y කියන්නේ මේ කියන්නේ මෙහෙම කියන්නේ මේ එකතු කිරීම නෙමෙයි මේ සංකේතයේ තේරුම එකකින් කියනවා කියන්නේ y ට x වඩා උසින් වැඩි බව y ට x වඩා උසින් වැඩි බව කිව්වහම නියන් දෙගලක් නියන් තේරෙන්නේ නැහැ නෑ ගැතියක් තියෙනවා ඉතින් මෙතන ගන්න එන්නේ y තමයි කුඩා x තමයි විශාල x වඩා උසින් වැඩි බව නේ නැහැ x විශාලයි කියන්නේ මෙතන අපට හුරු සංකේතයේ මේක මේ ධන කියන්නේ මේ විශාලතර ලකුණ තමයි ධන කියන්නේ x විශාලයි y කියන එක තමයි විදිහ ඊට පස්සේ තව එකක් දෙනවා x සමානයි y කියන්නේ මෙතනින් මේ සමාන නෙමෙයි ලුමේගේ තේරුම මේක මොකද x ට x ට නැයකට y කියන්නේ y ට x වඩා මිටි බව මිටි බව අයතොට මේ කියන්නේ මේ සමානකෙන් කියන්නේ y ට x වඩා මිටි බව කවුද මිටි මිටි x තමයි මිටි අර විදියටම ගත්තොත් x නේ මිටි වෙන්නවනේ එහෙනම් එතන කියලා දෙන්නේ කුඩා අතර සමානයි කියන්නේ කුඩා අතර ලකුණු ඊට පස්සේ දෙනවා x ඍණ y කියන්නේ දෙක සමාන බවලු x සමානයි y ලු මේ කියන්නේ ඍණ අඩු කිරීමෙන් කියන්නේ සමානයි මොන සංකේත ටික අපට උරු සංකේත දෙනවා මේ උඩරියදී බලමු මේ කියලා තියෙන ප්‍රකාශය මොකක්ද කියන්නේ a ධන b දිලා තියෙන එක a ධන b අඩු කිරීම c වාගේ තියෙන අය සමානයි d ඔය වගේක් තියෙනවා මොනවද මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දැන් ඊතල මෙහෙම දුන්නාම මෙහෙම ආවහම මේ දීලා තියෙන සංකේත අපට ගුරු වේවට දාගන්න. අපි ගුරු වෙලා දෙන්නේ ඒවටනේ. බලමු ධන කියන්නේ මෙහෙම එකක්. ඒක කියන්නේ a විශාලයි b. මේක කියන්නේ. ඊට පස්සේ අඩු කිරීම කියන්නේ සමානයි. b සමානයි c. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ මෙතන සමානයි කියන්නේ මේක කියන්නේ c උඩයි d ට. d තමයි ඒකට විශාල. මොනවා මේක මොනවා දැම්ම තමයි කරන්නේ. ඒතර මේ උඩයිකින් තමයි අපි හිතන්නේ a විශාලයි b. d සමානයි c. c උඩයි d. ඒ අනුව බලමු මේක උත්තර පළවෙනි එක කියනවා උසම පුද්ගලයා a හෝ d බවයි උසම පුද්ගලයා a හෝ d බවයි a හෝ d බවයි උසම පුද්ගලයා a හෝ d බවයි මේක මම ලියුවාද මේකද සමානයි කියන්නේ කුඩා ඔව් මේක විශේෂ ඔව් අපි එහෙම තියමු ඊළඟට a හෝ d බවයි ඔව් a වෙන්නත් පුළුවන් a හෝ d නේ මේක ඒ විශාලයි මීට වඩා මේ දෙන්න සමානයි d ඒ හෝ d වෙන්න පුළුවන් a හරි d හරි මේ අනුව නම් මෙයා විශාලයි b-ට වඩා හැබැයි මේ දෙන්න අතර සම්බන්ධයක් නැතිනම් a වෙන්න පුළුවන් d වෙන්නත් පුළුවන් ඒක වෙන්න පුළුවන් ඊළඟට මිටිම පුද්ගලයා c හෝ d බවයි මිටිම පුද්ගලයා c හෝ d බවයි මිටිම එක්කන c හෝ d d බව බැ d වෙන c වෙන d හෝ මෙයා වෙන්න බැරි මෙයා දැන් විශාලකන්ද මෙයාට වඩා විශාලයි කියන දා මිටිම පුද්ගලයා ඒ දෙන්න එහෙම කියන්න බෑ d-ට වඩා පළවෙනි උත්තරේ ගැලපෙනවා මේ දෙන්න වැඩිම වෙන්න පුළුවන් ඒකේ එක උත්තරය පැහැදිලි නෑ දෙවෙනි එක ඒක අතරින් ලිකවන්නේ c-ට වඩා d මිටි බව c-ට වඩා b මිටි බව නෑ ඒක සමානයි ඒතර එකත් අතයි ඒකේ උත්තරය මෙතන හැටියට වඩා නිවැරදි වගේ එක එක තමයි ගන්නෙ මෙතන උසම පුද්ගලයා a හෝ d වෙන්න පුළුවන්. මෙයා b ට වඩා විශාලයි. මෙයා මෙයාට එන මේ දෙන්නගෙන් කෙනෙක් තමයි උස වෙන්න ඕන. ඒක දිලා දෙන උත්තර අතර වඩා නිවැරදි කියලා එක. ඒක උත්තරේ එක. ඒ වගේ තව තමන්ට හුරු සංකේත වලට දාගන්න. වෙනස් සංකේත දීලා තිබ්බොත් අපිට පුරුදු අපේ මොලේ වැඩ කරන්නේ ඒවට. ඇයි 15 15 ගණන් ගණිත ගැටලුවක්. නිමල්ගේ බර කිලෝග්‍රෑම් 20ක් හා ඔහුගේ බරෙන් අඩකි. ඔහුගේ බර කිලෝග්‍රෑම් කීයද? නිමල්ගේ බර කිලෝග්‍රෑම් 20ක් හා ඔහුගේ බරෙන් අඩයි. එනවා මීට කලින් ගණන් පේපරේ අපි හදුවා මේ වගේම ගාන අශේන්ගේ ලකුණ කියලා එකක්. අන්න ඒ වගේ එකක්. අපි ගමු නිමල්ගේ බර x කියලා. නිමල්ගේ බර සමානයි x. එහෙමනම් මේ කියන විස්තරේ සමීකරණයක් ලිව්වොත් නිමල්ගේ බර කිලෝග්‍රෑම් 20ක් අහ ඔහුගේ බරෙන් අඩයි. නිමල්ගේ බරනේ. නිමල්ගේ බර x. x සමානයි කිලෝග්‍රෑම් 20ක් හා ඔහුගේ බරෙන් අඩක්. ඔහුගේ බර x අඩ x දෙදීම දෙකක්. ඔන්න සමීකරණය. x අරන් සමීකරණය. ඉතින් මේක විසඳුවොත් x හොයාගන්න පුළුවන්. ඉතින් විසඳන්න
अरे देखा किन्ना मुलु सामी करने मां देखी मरी कराना इधर मैं आप करी कराना उन्होंने देखे मैं आप करी करा देखे इधर हरे इधर से उन्होंने बीजी बाग चले हाथ ना पुलो इधर ना देखा कि समानाय हाथ ली है दाना एक्स में एक्स से कहीं आयें करान डाडू करा मैं पहले ताडू करना इधर ना देखा कि रीना एक्स समानाय हाथ लिया है मैं क्या दिया बना हिटिंग उत्तर जाता है ना वो काटे तेरुंगा ना नहीं तो मामे लिया देखा है एक्स ने एक्स एक्स समान है हाथरी एक्स की मुकाद है निमागी बार हाथरी आए किलोग्राम उत्तर है निकाह हितरा दान बोलो ना एक काम बटा हम दाई दे उत्तर है ना सामी करने का सुनेंगे तो लिया करने सामी करने सामी करने का हरे अक्का होते हरे वैडी करने का तमाल ये सी है अरे यान दासे निकालना एक एक ये ना ए बी सी डी ई यान पास देना पॉली में का सीटी थी पीली टीम ना वां पीली वाला टाइम है बी इधर ये पीली वाला क्या ना देना इस तरह ए बी सी डी E, A B C D E पास देना इन्ना पीली वाले क्या ना देना कौन मतलब B टे इधर ही है C सीट ना तेरा B टे इधर ही है C अन B टे इधर ही है C इन्ना अभी हम दागा में दायर B इधर ही है C सीट ना तेरा D सीट ने A टे पासु पास पासु है D सीट ने D सा A क्या ना किया D सीट ने A टे पास इधर A इन लोने इस तरह A देना तो मैं देना बनूँ म A टे पासो पासो है यार D टे इधरीयन C सीट ना तेरे D टे इधरीयन C इधर D इन ना पुलवां D टे इधरीयन C इन ना है ना D टे इन ना पुलवां मेथन है मैं करते के बालों मेथन इन ना पुलवां वही तन देखे इन ना पुलवां इधर D मेथन इडियो A मैं पैसे इन ना है मेथन इडियो तो मैं पैसे को आयत करने के इन ना पुलवां मैं देना इस तरह नहीं CCT ने कोड में मूल कोटासा नोवे तो ना मैं तो ना पास देना नहीं नहीं यार ABCD का तो पास देना ही नहीं मूल कोटासा में अग कोटासा में यार मैंने कोटासा का नहीं तो ना मैं तो मैं तो पेल तो ना मूल कोटासा नहीं है ना आउट है C इन्ने मूल कोटासे नहीं है क्या ना CCT ने मूल कोटासे नहीं है ना पीटीपासे मैं आठ इसरा देने यार इसरा इन्ने पुलवां तो बीस पीड़िपासे डीस पीड़िपासे मैं क्या नहीं दिया ये ना इसरा इन दोनों है ए ई देख इसरा टाइम दोनों सी ऐ मैं आप मुल्क कोटा से निवे ना पास्ता टेंड ना ऊपर ही मैं पास्ता तो ना तो मंदिर यहाँ पास्ता ना करूँ मैं उच्चर तो मैं क्या नहीं विस्तृ पास देना नहीं अगर हारी में दे इन्हें सी दमा हारी में दे इन्हें एक अरु उत्तर है इन्हें अगर मूल सीट हाथरे में नहीं सीट ने बुद्ध गया काउंट हाथरे में नहीं इन्हें क्या ना तो एकाए देखाए तो ना है हाथरे ने डी इन लग पुलवा बी इन लग पुलवा मैं आ मैं तनी लग पुलवा मतलब मैं देना तो संबंध दी रहना है एक अरु उत्तर है बी हो एम लिया नो डी और देना है क्या देखो मैं B लिखा था रे D लिखा था ना तो B और D M लिखा था पहले लिखे तेरना ना दा हाथ तो ये वाके आओ फटाने के दा करने क्यों हितेंगे का विज्ञान उत्साह कराने पा कोलेज करान कोलेज उत्तर पत्रे तू वाली आने पा कटवाले कोलेज को करा दा हाथ तेरी पास नहीं है A हाँ B स्थान अतर दूर किलोमीटर है कि मीटर पनाह कटे एक बैगिन मीटर पनाह टे एक बैगिन ए सी टे बी टे कानू सी टे वाया टे ए कानू किया तीव्र मेरे को पहले पंद्रह ध्यान पास नहीं ने ए आ बी स्थान अतर दूर किलोमीटर है मैं गोको में एक किलोमीटर आती है ना वहाँ ए बी मैं के पनाह पनाह पारातर वाले टे कानू हिटे बनो पारातर इधर आरंभिक कमोट इधर आप तो वहाँ गान नो ना मैं पनाह पारातर वाल गान
පරතරවල් ගන්න එන්නේ ගණන එන්නේ මුළු දිග මේ 50න් බෙදන්න ඕනේ මුළු දිග ඇතුළ 10යි මීටර් මීටර් වලින් ගත්ත 50න් බෙදුවොත් 20යි ඒතර කණු 20ක් නෙමෙයි පරතරවල් ගන්න තමයි 20 පරතරවල් 20යි මේ පරතරවල් 20ක් හදන්න නම් කණු තියෙන්න ඕනේ 20 දන එකක් එකක් වැඩි වෙන්න ඕනේ මේ දෙපැත්තේ දෙකක් වෙනවා නේ නිසා එකගේ පොඩි එකට දාලා නම් අපි නිකන් පරතරවල් හතරක් හදන්න පරතරවල් අපිට හතරක් හදන්න ඕනේ කියලා ඉතින් ඔන්න 1යි එකයි එකයි දෙකයි තුනයි හතරයි පරතරවල් හතරක් ඇදුවා ඒතර කණු ඕනේ එකයි දෙකයි තුනයි හතරයි පහක් පරතරවල් ගාන වැඩි කණු එකක් වැඩි පුර ඕනේ හරි ඒතර පරතරවල් ගාන වල එකක් එකතු කරන්න ඕනේ එතන උත්තරේ 21යි මේකේ උත්තරේ 1යි මේක රවුමක වගේ වුණා නම් වෘත්තාකාර පාරක හරි මොකක් රවුමක වුණා නම් වෙන්නේ අර අවසාන කණුවයි මුල් කණුවයි දෙකම එක මත සමපාත වෙන නිසා පරතරවල් ගාන කණු ගාන සමාන වෙනවා ඒක මතක තියාගන්න. පරතරවල් ගන්න කණු ගන්න සමාන වෙනවා රවුමක නම් කෙලින් එකක නම් කෙලින් රේඛාවක මෙහෙම බෙදුවොත් පරතරවල් ගන්න කණු ගන්න වඩා එකක් අඩුයි. නැත්නම් පරතරවල් ගන්න වඩා එකක් වැඩිපුර කණු ගන්න තියෙන්න ඕන. ඒක උත්තරේ 21. දෙකම සංඛ්‍යා රටා. මේකත් බලන්න තියෙන්නේ සංඛ්‍යා එකතු කරලා අඩු කරලා වැඩි කරලා බෙදලා බලන්න තියෙන්නේ එකිනෙක සම්බන්ධ තියනවාද මේ අතට තියෙනවා කියලා බලන්න. මේක එකපාර ලොකු සංඛ්‍යාවක් තියෙන්නේ දෙන්නේ. ලොකු සංඛ්‍යා. මෙහෙම බැලුවොත් මෙතන නම් මේ දෙක උඩ කරොත් 8යි. මේ දෙක උඩ කරොත් 8යි 8 වරක් අට 64යි. සම්බන්ධ තියෙනනේ. හරි. සංඛ්‍යාවට සම්බන්ධ තියෙන දෙවරක් හතර 8යි 8 වරක් අට 64යි. මේක එකපාර එකම කියලා උත්තරේ ගන්න එපා. ඒක ඊළඟ එකේ තියනවාද කියලා බලන්න ඕන. රටාවක් නම් අවස්ථා අඩු වුණානේ දෙකක්වත් තියෙන්නේ. හරි. ඒක එනවා බලන්න. මේ දෙක ගුණ කරවම 1යි 1 3 ඉඳලා 3යි. එනවායි. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ මේ දෙක ගුණ කරලා මෙයත් එක තුන කරවම 16 වෙන එක. 8යි 8 දෙකෙන් ගුණ කරපුවම 16 උත්තරේ 16යි. හරි. උත්තරේකට 16යි. අයන් 19 19 ඒකෙත් ඉතින් ඒ වගේම රටාවක් තමයි තියෙන්නේ දැන් ಗುಣ කිරීම ගන්න යන්න බෑ ಗುಣ කිරීම ගත්තා මේ බිංද වැඩි කරගම බිඳුව හරි ඒක එතෙන් යාට මේ කතා කරලන්නේ බර මොකද වෙන්නේ කියලා මේ දෙක එකතු කරොත් 12 අර පොඩි ඉලක්කමකින් තියලා තරගින් පටන් ගන්න ඒක ලේසි ලොකු ඒවා එක එකතු කරන් අඩු කරන් වැඩි දෙයක් ඉතින් මේ දෙක එකතු කරොත් 12යි 12ට 24ක් එකතු කරොත් 36 නම් මේ දෙක 12යි 12ට 24 36යි. ඒක මේකෙත් තියෙනවා බලන්න. මේ දෙක එකතු කරොත් කීයද? 7යි 87යි. 87ට 5ක් එකතු කරොත් ආනු දෙක එනවා. හරි. අනේ ඒක තමයි රටාව. මේ දෙන්න එකතු කරන්න මේ මේ තුන එකතු කරා. කීයද? බිඳුවයි 21යි. උත්තරය 21. මෙතන සංඛ්‍යාතයල ගුණිතේ දීලා මෙතන එකතු වෙයි. හරි. හරි යන් අන්තිම එක 20 20 වෙනි එක විස්තරය දෙන්නේ සංජීවගේ පියා දින 4ක් වැඩ කළ
පසු දින එකක් ගෙදර ඉන්නවා සංජීවගේ පියා දින හතරක් වැඩ කළ පසු දින එකක් නිවාඩු ලබා ගෙදර සිටි ඔහුගේ මව දින තුනක් වැඩ කළ පසු දින එකක් නිවාඩු ලබා ගෙදර සිටි දෙදෙනාම ජනවාරි 1 නිවාඩු වල ගෙදර හිටියා නම් ඊළඟ ඉන්න දවස ගැන අහන්න පියා මව පියා දින හතරක් වැඩ කරලා එක දවසක් ගෙදර ඉන්නවා හතරකට පස්සේ එන්නේ ඒ කියන්නේ පළවෙනිද ගෙදර හිටියෝ ඉන්නවා කියන්නේ 2 3 4 5 වැඩ කරලා ආය 6 වෙනිදා තමයි ඔය ඉන්නේ ඊට පස්සේ මොකද කියලා 7 8 9 10 හතර වාසේ 10 11 නැත් දවස් 5කට වාසේ නේ මෙයා කී දවස් පියා දවස් 4 වාසේ 1 2 3 4 ඔව් 4 වාසේ 11 තමයි මෙයා ඉන්නේ අම්මා ඉන්නේ පළවෙනිදා ඉන්නවා ඊට පස්සේ 2 3 4 5 වෙනිදා ගෙදර ඉන්නවා හරි ඊට පස්සේ 6 7 8 9 වෙනිදා ගෙදර ඉන්නවා 9 වෙනිදා ඒතර මෙයා පියා දවස් 5කට සැරයක් දැන් 4කට පස්සේ නිවාඩු ගන්නගෙන මෙයා පහේ ගුණාකාර පහෙන් පහට තමයි ගෙදර ඉන්නේ ගෙදර ඉන්නේ පහක් උදා වෙන්නේ බම් මෙතනට පස්සේ පහක් ගිහිලා තමයි ගෙදර ඉන්නේ හතරකට පස්සේ එන දවසෙ නෙමෙයි එතකොට මෙතන ඉඳන් පහක් ගිහිලා තමයි මෙතන ඉඳන් පහක් තමයි මේදී එතන පහේ බලන්නේ හරි පහේ ගුණාකාර වලට වඩා එකක් වැඩි යකි පහේ ගුණාකාර වලට වඩා එකක් වැඩි යකින් තමයි මෙයා ගෙදර ඉන්නේ හරි පහේ ගුණ එතන මෙයා තාත්තා ගෙදර නම් තින්නේ පහේ ගුණාකාර වලට වඩා එකක් වැඩි දවසෙන් තමයි යා හැමදාම ගෙදර ඉන්නේ මෙයා අම්මා හතරේ හතරෙන් දවස් හතරකට පස්සේ නෙන්නේ හතරෙන් හතරට තමයි යා ගෙදර ඉන්නේ ඒ කියන්නේ හතරේ ගුණාකාර වලට වඩා එකක් වැඩි යකේදී තමයි යා ගෙදර නැතර වෙන්නේ ඒක දෙන්නම එකට ඉන්නේ පහේ ගුණාකාරයි හතරේ ගුණාකාරයි එකවන අවස්ථාවේ ඒ කියන්නේ මොකද්ද 5 4 මොන ගුණාකාරද ඒක කියන්නේ පොදු ගුණාකාර ඊළඟ අවස්ථාව කියන්නේ ළඟම තියෙන එකනේ ළඟම තියෙන එකට අපි කියන්නේ කුඩාම අවස්ථාව කුඩා පොදු ගුණාකාර අපි මෙතන හොයන්න ඕනේ කූපෝගු මොකේද 5 4 ඊට වඩා එකක් වැඩි දවසේ තමයි මේ දෙන්නම ගෙදර ඉන්නේ. ඉතින් 5 4 කුඩා පොදු ගුණාකාරය කීයද? 20 නේ. 20. එහෙනම් 20 වෙනිදා 20 තමයි ඉන්නේ. 20ට වඩා එකක් වැඩි යකින් තමයි මේ දෙන්නම ආයේ ගෙදර ඉන්නේ ජනවාරි 20. ජනවාරි 21. නැහැ ජනවාරි 21 තමයි ආයේ. ඔන්න ඉතින් මේක ලියලා බලන්නත් පුළුවන්. ඒ වෙනකොට තව ටිකක් තව දෙපාර ලියුවා මේ උත්තරේ. එහෙනම් නැත්නම් මේ ක්‍රමය මේක මේ වාගේ ආවොත් මේක නිතර වෙනවා මේ ගාන. ඔය තියෙන කුකුළු කුකුළු දෙ තුන් දෙනෙක් ඉන්නවා එකෙක් පැයකට සැරයක් කඩනවා එකෙක් පැය දෙකකට සැරයක් කඩනවා ඔය වාගේ ගැටලු තියෙනවා. ඒකත් මේ කුඩා පොදු ගුණාකාරය ඇසුරේ. තව දෙනවා බෙහෙත් පෙති වර්ග තුනක් තියෙනවා එකක් පැය දෙකකට සැරයක් බොනවා තව එකක් පැය හතරකට සැරයක් බොනවා ඔය බෙහෙත් ටික ඔක්කොම එකට බොන අන්න ඒ වාගේ ගණන් එනවා. හරි. ඒවා මේ කුඩා පොදු ගුණාකාරය ඇසුරෙන් තමයි එන්නේ. පැහැදිලිද? හරි. ඉතින් ඔය විදිහට තමයි මේ පේපරේ හැදිලා තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් ඊළඟ දවසේ හම්බෙමු ආය ගාන ප්‍රශ්න පත්‍රයේ